COVID-19 කියන කාරණාවත් එක්ක අපි අවුරුදු කීපයක්ම දැන් ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා සහ සිදු වුණා කියන කාරණාව ඔබ දන්න තත්වයක්. හැබැයි මේ පිළිබඳව කතා කරද්දීනොත් විවිධ වෙනස්කම් එක්ක අපිට මේ පිළිබඳව කතා බහ කරන්න සිද්ධ වෙනවා. ඊයේ දවසේ අවධානය යොමු කරුත්තේම විශේෂ මාධ්‍යමයක් පවත්වලා මේ හා සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ පිළිබඳව තොරතුරු දැන් ඔබ හොඳාකාරව දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ කරුණු කාරණාත් එක්ක අලුත් අවුරුද්ද තිබුණා අපි අවුරුදු කෑවා කියලා කියනවා. දැන් අපිව කොරෝනා කියලා ඉදිරි ටික අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් සමාජයේ ඇති වෙන කතා බහත් එක්ක. ඒක නිසා මේ COVID-19 තත්ත්වය පිළිබඳව කතා කළ යුතුම කාරණා කිහිපයක් කතා බහ කරන්න අපි අද දවසේ බොහොම ගෞරවයෙන් අපි මැදිරියට ආරාධනා කළා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ලේකක අධිකාරී වෛද්‍ය කුසල් වීරසිංහ වෛද්‍යතුමාට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයබොන් පුතේ. අයබොන්. දැන් මේ කොවිඩ් බෝවීම යම් රැලි පිළිබඳව කතා බහ කරනවා, මේකේ වෙනස්කම් ඇති වෙනවායි කියලා කියනවා, විවිධ ප්‍රභේදයන් මත වෙනවායි කියලා කියනවා. වෛද්‍යතුනි මේ තත්ත්වයත් එක්ක මේ තරම් පිරිසකට COVID-19 මේ විදිහට බෝ වෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව කතා කළ යුතු තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අලුත් අවුරුද්දත් නිමා වුණා, ඒකත් එක්ක දැන් තවත් විවිධ තත්ත්වයන් ඇති වෙලා තියෙනවා කියලා අපිට දැනෙනවා. මොකක්ද ඇත්තටම වර්තමාන තත්ත්වය? ඇත්තටම හොඳ ප්‍රශ්නයක් තරංග. දැන් අපි ගත්තොත් දැන් අපි කොවිඩ් එක්ක ජීවත් වෙනවා දැන් අවුරුදු එකමාරක විතර තිස්සේනේ. එතකොට දැන් වෙනකොට ලෝකේ ගොඩාක් රටවල් වලට බෝ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ රටවල් වල මිලියන ගණනින් ආසාදිතයන් ඉන්නවා. එතකොට මේ වගේ වෛරසයක් ගැන කතා කරද්දී තරංග ඒකේ තියෙන ප්‍රධානම කාරණාවක් තමයි වෛරස කාලයත් එක්ක වෙනස් වෙන්න බලනවා. ඒක සාමාන්‍යයෙන් අපිට අර හෙම්බිරිස්සාව වගේ ලක්ෂණ ඇති කරන ඉන්ෆ්ලුවෙන්සා වගේ කතා කළත් ඒත් ඒ වගේම තමයි. ඔය වෛරස කාලයත් එක්ක වෙනස් වීම සෞඛ්‍ය පද්ධතියට ඇත්තටම ලොකු තර්ජනයක් වෙනවා. එතකොට මේ වගේ මිලියන ගානකට රෝගය ආසාදනය වෙද්දී සාමාන්‍යයෙන් ඒ වගේ නව ප්‍රභේද හට ගැනීමක් සිද්ධ වෙනවා යම්කිසි අවස්ථාවක. මොකද අපි මෙතෙන්දි කතා කරන්නේ යම්කිසි සම්භාවිතාවක් ගැනනේ. යම්කිසි ගණනකට රෝගය හැදෙද්දී ඒ රෝගය ඒ වෛරසය වෙනස් වීම අලුත් ප්‍රභේද ඇති වීම අපි කියනවා මේකට මියුටේෂන්ස් ඇති වෙනවා කියලා. ඒකට යම්කිසි සම්භාවිතාවක් තියෙනවා. එතකොට හැදෙන ආසාදිතයන් ගන්න වැඩි වෙනකොට ප්‍රභේද ඇතිවීමේ අවස්ථාව සෑහෙන වැඩි. ඒ වගේම ලෝකයේ පුරාවට විවිධ ප්‍රභේද හඳුනාගෙන තිබෙනවා. එතකොට ඔය සමහර ප්‍රභේද අනික් ප්‍රභේද වලට වඩා වේගයෙන් බෝ වෙනවා කියන දෙයක් තියෙනවා. එතකොට අපිට ප්‍රශ්න තියෙනවා දැන් ලංකාවේ මේ දවස්වල වාර්තා වෙන ප්‍රභේදයක් ඒ වගේ වේගයෙන් බෝ වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තව සැකයක් තියෙනවා සමහර දැන් පහුගිය කාලේ මේ මෑත කාලයේදී ගොඩක් ප්‍රභේද තියෙනවා තරුණයින්ට පවා ගොඩක් බරපතල රෝග ලක්ෂණ ඇති කරන එක හරිම ඔව් ඊයේ සමහරවිට ඊයේ දැන් විශේෂයෙන්ම අර මදි සාකච්ඡාවකත් කිව්වා මේ තරුණ පිරිස පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න ඕනේ කියලා. මොකද අපි මුල් කාලේදී කිව්වා වැඩිහිටි පිරිස පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. හරියට හරි. ඔබතුමා කියන්නේ ඒ කාරණාව හරි වටිනවා. ඒක තමයි. දැන් ඒක ඇත්තටම අපි සෑහෙන අවධානයකට යොමු කරන්න ඕනේ කාරණාවක් තරංග. ඒ කියන්නේ තරුණ පිරිස් වැඩි වැඩි වශයෙන් බරපතල රෝග ලක්ෂණ පෙන්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන සාමාන්‍යයෙන් මේ පිළිබඳව මම හිතන්නේ තවමත් ඒ පරිශ්‍ර මට්ටමින් පවතින නැති මොන වගේ හේතුවක්ද බලපාන්නේ තරුණ පිරිසට මේක ටිකක් වැඩිපුර බලපානවා කියන කාරණාව? ඒ කියන්නේ මේ විවිධ ප්‍රභේද ඇති වෙනවනේ තරංග. එතකොට එක ප්‍රභේදයක් අනිත් ප්‍රභේදයට වඩා විවිධාකාරයෙන් වෙනස් වෙන්න පුළුවන්. අර ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිර යන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රභේදයට වඩා දරුණු රෝග ලක්ෂණ ඇති කරන එකක් වෙන්න පුළුවන්. එතකොට මේ කරුණු දෙක ගැන තමයි අපි ගොඩක් සැලකිලිමත් වෙන්නේ. එතකොට වඩා දරුණු රෝග ලක්ෂණ ඇති කරන ඒ ප්‍රභේදයකින්ද තරුණ නිරෝගී කෙනෙක් වුණත් ඉතාමත්ම දැඩි විදිහට ගිලන් වෙන්න පුළුවන්. අන්න ඒ අවධානම ඇත්තටම මේ කාලයේ පවතිනවා. එතකොට අපිට හරියටම සංඛ්‍යාත්මකව කියන්න බෑ මෙන්න මෙච්චර ප්‍රතිශතයකින් වැඩි වෙනවා කියලා හරියටම කියන්න පුළුවන් දත්ත නැති වුණත් අපිට මේ අවධානම තියනවා කියන එක මේ පැහැදිලිව අපි ඔක්කොමලම හිතර ගන්න ඕන කාරණයක් වෙනවා. එතකොට වෛද්‍ය කුසල් විරසිංහ වෛද්‍යතුමනි දැන් මේ තරම් පිරිසකට මේ COVID-19 බෝ වෙන්නේ ඇයි? ඒ කියන්නේ මම මේ ප්‍රශ්නේ අහන්නේ සමහර තැන්වලදී අපිට වාර්තා වෙන්නේ බොහොම සුළු පිරිසක්. හැබැයි සමහර තැන්වලදී ලොකු පිරිසක් බවට පත් වෙනවා. මෙතන අර ඉන්න ධාරිතාවය ප්‍රමාණය ඒකත් බලපාන්න පුළුවන්. ඊට අමතරව වෛද්‍ය ශිෂ්‍යය ඉන්න කෙනෙක් විදිහට කොයි වගේ පැහැදිලි කිරීමක්ද අපිට ලබා ගන්න පුළුවන් ඔතුමාගේ? ඒක තමයි තරංග මං හිතන්නේ මේ වගේ වසංගත අවස්ථාවක අපිට හිතන්න පුළුවන් දෙයක් සපේන වැදගත්ම ප්‍රශ්නය. ඇයි සමහර තැන්වලදී කීප දෙනෙකුට විතරක් රෝගේ බෝ වෙලා සමහර තැන්වලදී එක්කෙනෙකුට දෙන්නෙකුට වෙන්න පුළුවන්. තවත් සමහර තැන්වල විශාල ගණනකට එකවර බෝ වීමක් අපි දකින්න ලැබෙනවා. ඔන්න ඔය දේ කතා කරද්දී තමයි
දැන් අවුරුදු එකහමාර පුරාවට අපි අත්දකපු දේවල් නිරීක්ෂණය කරපු දේවල් මතින් තමයි දැන් අපේ විද්‍යාත්මක දැනුම ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ඔය වගේ වේගෙන් පැතිරෙන අවස්ථා අධ්‍යයනය කරලා අඳුරගෙන තියෙනවා කොවිඩ් වේගෙන් පැතිරීමට බලපාන සාධක මොනවාද කියන එක. එතකොට ඔතෙන්දී අපිට ඒක එදිනදා ජීවිතයේදී ගොඩක් විට ප්‍රයෝජනවත් වෙනවා. මොකද අපි මොනවා හරි අවස්ථාවකට යනවා නම් එතන තියෙන අවදානම කොයි වගේද කියලා දැනගන්න එක අපිට ගොඩක් උදව් වෙනවා තීරණය කරන්න අපි එතෙන්ට යනවද නැද්ද කොහොමද කියන දේ. එතකොට ඔතෙන්දී වැදගත්ම දේ පළවෙනි කාරණාව යම්කිසි ස්ථානයක ඉන්න සෙනග. ඒ කියන්නේ හිතන්න දැන් ජනගහනයෙන් එක්කෙනෙකුට රෝගය තියෙන පුළුවන් යම්කිසි සම්භාවිතාවක් තියෙනවා කියලා. එතකොට 10 දෙනෙක් ඉන්න තැනකට වඩා 100 දෙනෙක් ඉන්න තැනක එහෙම රෝගියෙක් සිටීමේ සම්භාවිතාව අනිවාර්යෙන් වැඩිනේ. එතකොට රෝගීන් කිහිප දෙනෙක් ඉන්නත් පුළුවන්. එතකොට සෙනග වැඩි අවස්ථා වැඩිපුර සෙනග ගැවසෙන ස්ථාන ඒක විශේෂයෙන්ම විශාල වශයෙන් මේ අවදානම වැඩි කරන එක සාධකයක්. ඒ වගේම තව සාධක දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් සලකන. සෙනගත් එක්කම ඉන අනිත් එක තමයි තරංග. අපි එකිනෙකා කොයි තරම් දුරස්ථභාවයක් පවත්වා ගන්න පුළුවන් ස්ථානයක්ද කියන එක. සමහර ස්ථානවලදී ප්‍රායෝගිකව දුරස්ථතාවය පවත්වා ගැනීම අපහසුතා තියෙන පුළුවන්. ඒ වගේ ස්ථාන ඇත්තටම ඒ වගේ අවස්ථා අධි අවදානම් අවස්ථා වෙනවා. කියන්නේ අපි කියනවා එකිනෙකාට එක ළඟින් ඉන්න වෙන අවස්ථා. එකිනෙකා එක ළඟින් ඉන්න જાති ඒ විදිහේ ආකෘතියක් තියෙන තැන්. ඒ වගේ දේවල් වල රෝගේ පැතිර යාම ඉතාමත්ම වැඩි. මොකද අපි එකිනෙකාට ලං වෙලා කතා කරනවා ගොඩක් දෙනා එතන රැඳිලා ඉන්නවා ඒ වගේ හේතු හින්දා. අනික් කාරණේ මම හිතනවා තව දුරටත් ගොඩාක් සමාජගත වෙන්න ඕන කාරණයක් කියලා. වැදගත්ම දෙයක් වාතාශ්‍රය. දැන් අපි යම්කිසි සංවෘත අවකාශයක් ගත්තොත් අපි හිතමුකෝ වායු සමීකරණය කරලා තියෙන පොඩි කඩකාමරයක් ගත්තොත් අන්න ඒක ඇතුලේ රෝගේ පැතිර යාමේ ඉඩකඩ බොහොමත්ම වැඩි. කියන්නේ අපි බැලුවොත් ඒක සංසන්දනය කළා එලිමහනක් එක්ක එලිමහනට වඩා ඒ වගේ යම්කිසි සංවෘත අවකාශයක් ඇතුළත රෝගේ පැතිර යන ලොකු අවදානමක් තියෙනවා. මෙන්න මේ කාරණා තුනම තරංග රෝගේ පැතිර යාමේ අවදානම වැඩි කරනවා. එතකොට අපිට කියන්න බෑ වැඩියෙන්ම අවදානම තියෙන සංවෘත අවකාශයකද සෙනෙක මෙන්න මේ ගානට වඩා වැඩිද කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. යම්කිසි අවස්ථාවක මේ එක හෝ අවදානම් සාධකයක් තියෙනවා නම් එතන සැලකිය යුතු අවදානමක් තියෙනවා කොවිඩ් රෝගය බෝ වෙන්න. කියලා කතා කර කර හිටපු දේ තරංග ඒ කියන්නේ මේ කියන සාධක තුන ඒ තුනෙන් එකක් හරි තියෙනවා නම් අවදානම වැඩි වෙනවා වගේම මෙන්න මේ සාධක දෙකක් හෝ තුනම එකතු වෙද්දී අවදානම ඉතාමත්ම වැඩි. හිතන්න පොඩි කඩකාමරයක් තියෙනවා දවසක් ඇතුළත බොහෝ දෙනා ගමන් කරන කියලා. ඒ වගේ තැනක හිතන්න සංවෘත අවකාශයක් විශාල සෙනගක් සමාජ දුරස්ථතාවයේ දැන් කායික දුරස්ථතාවයේ පවත්වා ගැනීම සමහර විට ප්‍රායෝගිකව වෙන්නේ නැති තැනක් වෙන්න පුළුවන් හරියටම. ඒ වගේ තැනක තියෙන අවදානම ඉතාමත්ම වැඩි. අන්න මේ වගේ අවදානම් අවස්ථාවලට අපි ලක් වෙන එක හැකිතාක් දුරට අඩු කර ගැනීම තමයි මේ වෙලාවේ අපිට අවදානම අඩු කරගන්න කරන්න පුළුවන් වැදගත්ම දේ. හැබැයි යම්කිසි අවස්ථාවක අපිට මේ වගේ අවදානම් ස්ථානයකට යන්නම වෙනවා නම් අත්‍යවශ්‍ය කාරණයකට අන්න ඒ වෙලාවේදී මතක තියාගන්න ඕනේ දේ තමයි හැකි පමණ ඉක්මනින් කරන්න ගිය කාරණාව කරගෙන එතනින් පිට වෙන්න ඕනේ. මොකද කාලය කියන එක ඒ වගේ අවදානම් ස්ථානයක අවස්ථාවක අපි ගත කරන කාලය ගොඩාක් දුරට අපිට රෝගය ආසාදනය වීමේ අවදානම තීරණය කරනවා. පරස්සංගෙන්න හිතන්න ඕන කාරණා හුඟක් තියෙනවා. සමහරවිට අපි ප්‍රායෝගිකව හිතන්නේ නැති කාරණා බොහොමයක් තියෙන්න පුළුවන්. දැන් ඊයේ දවසේ අර පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡා තුළදී කිව්වා ඒ කියපු ලබා දුන්නු කාරණාවන් එහෙම නැත්නම් ඒ නීති රීතීන් අද පටන් ක්‍රියාත්මක කරන්න කියන කාරණාවත් ඉදිරිපත් කළා. මේ බවත් මතක් කරනවා ඔබටත්. විශේෂයෙන්ම දැන් එතනදී මහාචාර්ය නිලීකා මළුවේගේ මහාචාර්යතුමිය ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ මුව ආවරණ පැළඳීමේ වැදගත්කම කොයි තරම්ද කියන කාරණාව. මේක අපි දන්න දෙයක්. දැන් අපි අවුරුදුකමාරක් විතර කතා කරනවා අතන මුව ආවරණ පරිදිනන දුරස්ථතාවය තියාගන්න ඕන දැත් සෝදනන මේ කියන කාරණා. විශේෂ මුව ආවරණ පිළිබඳව කතා බහ කරනකොට දැන් ගොඩක් අය මුව ආවරණ මුවෙන් පල්ලෙහාට අවිලා නිකටෙන් පල්ලෙහාට අවිලා තියෙන තත්ත්වයක් තමයි අපි දකින්නේ. එහෙම නැත්නම් අපි කෙනෙක් මුණ ගැහුනම කතා කරනකොට පොඩ්ඩක් පල්ලෙහාට කතා බහ කරන තත්ත්වයක් තියෙනවා. මොකක්ද ඔය තුමනි මෙතන තියෙන වටිනාකම සහ වැදගත්කම මේ දැන් අලුත් තත්ත්වයක් ගැනත් කතා කරන කාලෙක? ඇත්තටම තරංග මේක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. දැන් මුව ආවරණ අපි පාවිච්චි කරන්න කියලා කියන්නේ මොකද එකක්
අපි කතා කරනකොට අපි නොදැනුවත් වුණත් කෙළබිඳිති වාතයට එකතු වීමක් සිද්ධ වෙනවා. එතකොට මුවාවරණයක් පැලගෙද්දගෙන සිටීමෙන් දැන් මම මුවාවරණයක් දාගෙන තව කෙනෙක් එක්ක කතා කරනවා නම් එයාගෙන් මට එන්න තියෙන රෝගෙ එන්න තියෙන අවදානම වගේම මගෙන් එයාට යන්න තියෙන අවදානමත් සෑහෙන දුරකට අඩු වෙනවා. එතකොට මේක අපි සමාජයක් විදිහට අර සාමූහික වගකීමක් කියනවානේ. සාමූහික වගකීමක් විදිහට හිතලා හැම දිනෙකම කරනවා නම් ඉතාමත්ම වැදගත් වෙන ඉතාමත්ම මේ රෝගය පාලනයට වැදගත් වෙන කාර්යයක් විදිහට තමයි සැලකෙන්නේ. හැබැයි මුවාවරණ පැළඳීමේදී අර තරංග කිව්වා වගේ කට විතරක් වැහෙන්න, නහය එළියෙන් තියෙන්න, ඊළඟට තවත් ගියන් පස්සේ කටිනුත් පල්ලෙහාට නිකටට වැටෙනවා නම් මුවාවරණ එතනින් අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. නියමිත ආකාරයට මුවාවරණ නොපැළඳීම හින්දා ඒකෙන් ලැබෙන්න ඕන ආරක්ෂාව නොලැබෙනවා වගේම සමහර විට අවදානම වැඩි වෙන්නත් පුළුවන්. අපි හිතන්න අපි මුවාවරණයක් අරන් යවිලා ඒක වෙන හැම දෙයක්ම අපි හිතමු දොරක් කල්ලලා, පුටුවක් කල්ලලා, පොදු ස්ථානයක අත්ඇටක් කල්ලලා ඒකෙන් මුවාවරණයත් අතේ ගුලි කරගෙන අපහු දාගත්තොත් අපි කරන්නේ අන්තිමට අවදානම වැඩි කර ගැනීමයි. ඒක හින්දා පුළුවන් තරම් බලන්න මුවාවරණය දිගටම පළඳින්න. එතකොට මේක ගොඩක් විට ගලවන්න ගියාම මේ අතේ තියාගන්න ගියාම ගොඩක් විට ඒ වගේ වෛරස් වලට නිරාවරණය වීමක් වෙන්න පුළුවන්. අනික මුවාවරණ ගලවද්දී අත් පිරිසිදු කරගෙන ගලවන්න වගේ දේවල් වලට යොමු වෙන්න ඕනේ. ඒවා ඉතාමත්ම වැදගත් දේවල්. මොකද මේක ඇත්තටම දැන් අපිට පටන් ගත්ත අවස්ථාවේ වගේ ආගන්තුක දෙයක් නෙමෙයිනේ. දැන් බයත් නැති වෙලා වගේනේ. බය ඒක මෙහෙම දෙයක් තියෙනවා තරංග දැන් ඉතින් කාලයක් තිස්සේ රෝගයත් එක්ක ඉඳලා යම් කිසි විඩාපත් බවක් මිනිස්සුන්ට තියනවා වෙන්න පුළුවන්. අපි ඒක දැන් මේ බයත් එක්ක ගොඩක්කල් ඉඳලා යම් කිසි හුරු වීමක් තියනවා වෙන්න පුළුවන්. හැබැයි අපි හිතර ගන්න ඕනේ දේ තමයි තරංග මේක අපිට මාසෙන් දෙකෙන් ඉවරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මේක අපි දැන් හැමෝම දන්නවා. ලෝකේ පුරා පැතිරලා තියෙන අවස්ථාවක මේකත් එක්ක තව ගොඩක් කාලයක් ජීවත් වෙන්න වෙනවා. අපි මෙතෙන්දි කරන්න ඕනේ ඇත්තටම මේකට බයෙන්ම ජීවත් වෙන එකට වඩා සිහිබුද්ධියෙන් මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියන එක නිතරම ඔළුවේ කල්පනා කරගෙන ජීවත් වෙන එක. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් දැන් අපි ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල්නුත් කරගෙන යන්නත් ඕනේ. ඒ වගේම මේ වගේ රෝගය රැලි ඉදිරියට එන්නත් පුළුවන්. එහෙම නැති වෙලාවක වුණත් ඒ වගේ රැල්ලක් නොඑන්න අපි කටයුතු කරන්නත් ඕනේ. එතකොට තර්මක සංකීර්ණ අවස්ථාවක් නේ. එතකොට ඒ වගේ අවස්ථාවල් වල වැදගත් වෙන්නේ කොයි වෙලාවෙත් අපි අර කියපු නිතරම අත පිරිසිදු කරගන්න එක. මුවාවරණය නිවැරදිව පළඳින එක. ඒ වගේම සෙනෙගෙ ඉන්න අවස්ථා මග අරින එක. ඒ වගේම තරංග. මතක් කරන්න ඕනේ ඉතාමත්ම විශේෂ කාරණයක් තියෙනවා. මේ වගේ අවස්ථාවක කරන්න පුළුවන් වැදගත්ම දෙයක් තමයි යම්කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් කොවිඩ් කියලා සැක කරන්න පුළුවන්. අපිට ඒක සාමාන්‍යයෙන් හිතනවා වෙන්න පුළුවන් මේක හෙම්බිරිස්සාවක්. මේක කොවිඩ් වෙන්න බෑ. එහෙම කියලා යම්කිසි කෙනෙකුට හිතනවා වෙන්න පුළුවන්. ඒ වුණාට තරංග අපිටවත් කාටවත් මොනා හරි ඒ වගේ අපි හිතමුකෝ කැස්සක් උණක් ඇඟේ වේදනාවක් වගේ උගුර දැවිල්ලක් ඔය වගේ දෙයක් එනකොට මේක කොවිඩ්ද නැත්නම් සාමාන්‍ය හෙම්බිරිස්සාවක්ද කියන එක නිශ්චිතවම කියන්න බෑ. හරි. ඒකින්ද සුළු වෙන්න පුළුවන් තියෙන අපහසුතාවය. මද උණක් වෙන්න පුළුවන්, කැස්සක් වෙන්න පුළුවන්. සුළු උණත් මේක මේ දේ වෙන්න පුළුවන් කියන දේ ඉඳලා කටයුතු කරනවා නම් අපිට ගොඩාක් දුරට මේක රෝගය පාලනය කරගන්න ඒක උදව් වෙනවා. ඒ වගේ අවස්ථාවල සංචරණය සීමා කරන්න ඕනේ. අපි හිතමු වැඩට යන එක තියෙනවා නම් වැඩට යන එක අපිට ඒ දවස්වල වැඩට නොයා ඉන්න වෙනවා. ඒ කියන්නේ අනිත් එක එළියට මොනා හරි තමන්ගේ අවස්ථාවයකට වෙන්න පුළුවන්. ඒ වුණාට මේක මේ වෙලාවේ ඉතාමත්ම වැදගත් සමාජ වගකීමක්. මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් පොදු ස්ථානවලට නොයා සංචරණය සීමා කරගෙන ඉන්න එක. ඒ වගේම අවශ්‍ය වෙලාවට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක. අවධානම ගන්න නැතුව අවධානයෙන් කටයුතු කරන එක තමයි වටින්නේ. මේක සමාජයට අපෙන් බෝ නොවෙන්නත් සමාජයෙන් අපේ ශරීරය තුළට ඇතුල් නොකර ගන්නටත්. දැන් ඔබතුමා ඔය රෝග පිළිබඳව කතා බහ කරනකොට දැන් රෝග ලක්ෂණ ටිකක් වෙනස් වෙලා තියෙනවා කියලා කතා බහක් තියෙනවනේ. ඔව්, රෝග ලක්ෂණ වෙනස් වෙලා තියෙනවායි කියලා කතා බහක් තියෙනවා. ඒ වුණාට තරංග සාමාන්‍ය මේකේ ප්‍රධානම රෝග ලක්ෂණ කියන දේ තමයි තාමත් අපි කියන්නේ. ඒ කියන්නේ උණ, කැස්ස වගේ දේවල්, ඊළඟට උගුරේ වේදනාවක් වගේ එකක් එන්න පුළුවන්,
ශරීරයේ වේදනාවක් වගේ තියෙන පුළුවන්. මේ වගේ දේවල් තමයි ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ. සමහරවිට දැන් සමහර තැන්වලදී මේව මේ නීත්‍යානුකූලව කවුරුත් කියපු දේවල්, වෛද්‍යවරු කියපු දේවල් නෙමෙයි, සමාජයේ සංසරණය වෙන කාරණා. විශේෂයෙන්ම මුහුණු පොත වගේ බලපුවාම සමහර විට හිස හදයක් ඒත් එක්කම ඔක්කාර ගතියක්, ඊට පස්සේ සම කසන ගතියක්, මේ දේවල් වර්තමානයේ මේකට බලපානවා කියලා ප්‍රචාරයක් යනවා. කොහොමද වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමා මේකට උත්තරය දෙන්නේ? ඔව්, හිස රදයක් වගේ දේවල් මේකත් එක්ක එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේකේ රෝග ලක්ෂණයක් වෙනවා. දැන් හිස රදයක් වගේ දෙයක් ගත්තාම තරංග දැන් මේකට විතරක්ම කියලා කියන්න පුළුවන් වෙන්නේ, මේ එකක්වත් මේකට විතරක්ම කියලා කියන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි හිස රදය මේ රෝග ලක්ෂණත් එක්ක තියෙන්න පුළුවන්. පරිසංගණක හොඳයි. අනික ඉතාමත්ම හොඳ තැනකට ආව තරංග මෙතන සමාජ මාධ්‍ය ජාලාවල ජන ප්‍රචාර. එතකොට සමාජ මාධ්‍ය කියන එක ඇත්තටම මම නම් කියන්නේ අපිට යම් කිසි, يعني අපි පාලනය කරන්න අපි බිය විය යුතු දෙයක් නෙමෙයි. හැබැයි පාලනයකින් භාවිතා විය යුතු දෙයක්. එතකොට සමාජ මාධ්‍ය ජාලා භාවිතාවේදී ඒක ඉතාමත්ම මේ දවස්වල විශේෂයෙන් අපිට වැදගත් වෙන්න පුළුවන්. මොකද දැන් අපි දුරස්ථභාවයේ, කායික දුරස්ථභාවයේ තියාගෙන සමාජ දුරස්ථභාවයක් නොවි අපේ මිතුරන් එක්ක කතා බහ කරන්න, ඒ සම්බන්ධතා පවත්වා ගන්න සමාජ ජාලා ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා. ඒ වුණාට සමාජ මාධ්‍ය ජාලාවල යන යම්කිසි ප්‍රචාරණ තියෙන්න පුළුවන්. මං කියන්නේ මේක නෙමෙයි, යම්කිසි ප්‍රචාරණ ඕන තරම් දේවල් තියෙන්න පුළුවන් වැරදි ප්‍රචාරණ. මොකද විවිධ කොටස් ඉන්නවා වැරදි ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ජාලාවල පැතිරීමෙන් වාසි ලබා ගන්න බලාගෙන. සමහර විට මානසික ප්‍රශ්න තියෙන කට්ටියත් ඉන්න වෙන්න පුළුවන්. සමහර විට මොනහරි ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. ඒකෙන් දා ගොඩාක් හේතු වලට. එහෙම නැත්නම් මොනහරි පිටුවක මොනහරි අපි නු Facebook page එකක් කියන්නේ ඒක පොඩ්ඩක් ප්‍රචාරය කරගන්න මොනහරි එකක් හදලා දානවා වෙන්නත් පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම විශාල අලුත් ව්‍යසනයක් තියෙනවා, අලුත් දෙයක් මෙහෙම වෙනවා. එහෙම නැත්නම් මේ කියන තරමට පැතිරෙනවා නෙමෙයි වගේ එක එක බොරු මති මතාන්තර එන්න පුළුවන්. සමාජ ජාලාවල අපි මොනවා හරි දැක්කම තරංග ඒක හරිද වැරදිද කියලා දැනගන්නේ කොහොමද කියන එක අපිට මේ කාලෙදි ඇත්තටම පුරුදු වෙන්න ඕන වැදගත් කුසලතාවයක් ඉස්සරහට උනත් ඕන වෙනවා. කියන්නේ අපි හිතමු දැන් අපි පෝස්ට් එකක් දැක්කා, මොනවා හරි දෙයක් ඒකේ තියෙනවා. ඒක අපි මෙච්චර කාලයකට අහපු නැති අර නොඇසුවිරු කියන්නේ අලුත්ම දෙයක්. දැන් අපිට හිතනවා මේක ෂෙයා කරගන්න. මොකද මේක අපිට හිතනවා ඉතාමත්ම වැදගත් අපේ යාළුවොත් එක්ක බෙදා ගන්න ඕනේ පණිවිඩයක් කියලා. අපි කරන්න ඕනේ පළවෙනි දේ තරංග බෙදා ගන්න එකට කලින් ඒක අපි මුලින්ම අපිට පුළුවන් මේකට අපි කියනවා සර්ච් කරලා බලනවා කියන්නේ අන්තර්ජාලයෙන් අපිට පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. ඒ හොයලා බැලුවම සමහර විට මේ කාරණාවම අන්තර්ජාලයේ වෙන තැන්වල තියෙනත් පුළුවන්. හැබැයි අන්තර්ජාලයේ විශ්වාසනීය ප්‍රබව කියලා තියෙනවානේ, තොරතුරු ප්‍රබව. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇමරිකාවේ CDC ආයතනය වගේම දැන් ලංකාවේ ගත්තොත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මුහුණු පොතේ එහෙම නැත්නම් Facebook එකේ page එක පිටුවක් තියෙනවා. අපි නිතර මිනිස්සු දැනුවත් කරනවා. නිතර යන වැරදි මති මතාන්තර තියෙනවා නම් ඒව නිවැරදි කරනවා. ඒ වගේම සංචාලේකන ගන්න පුළුවන් ඒකේ website එකෙන්. එහෙම නැත්නම් WHO ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ පිටුව තියෙනවා. මෙන්න මේ වගේ විශේෂ වගකීමක් ඇතුළු අදහස් ප්‍රකාශ කරන පිටුවකින් අපිට ඒ ගැන අදහස් ගන්න පුළුවන්. මේක හරිද වැරදිද කියලා බලන්න පුළුවන් අපි බෙදා ගන්න කලින්. හැබැයි ඒ වගේ වැරදි මතයක් යනවා නම් ඒක අපි හදනවා නම් ඒක නිවැරදි කරලා බෙදා ගන්නවා නම් ඒක මං හිතනවා ගොඩාක් දෙනෙක් අනුමත කරන මේ දවල්ාවේ රටට ගොඩාක්ම වැදගත් දෙයක්. අපිට කරන්න පුළුවන් ලොකු මෙහෙවරක් බවට පත් වෙනවා. වැරදි දෙයක් ප්‍රචාරය කරලා වැරද්දක් සමාජයට කරනවට වඩා නිවැරදි කරලා ඒ ප්‍රචාරය කරනවා නම් එය අපිට කරන්න පුළුවන් මහා මෙහෙවරක් බවට පත් වෙනවා මේ අවස්ථාවක. අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් එක අවස්ථාවක කියනවා කොවිඩ් වෛරසය පැතිරෙනවටත් වඩා ඉක්මනට වැරදි මත පැතිරෙන දෙයක් තිබ්බා කියලා යම් කිසි කාලෙක. ඒක හින්දා අපිට ඉතාමත්ම වැදගත් දෙයක් ඒක. විමසිලිමත්ව සිටීමත් අපිට ඉතාම වටිනවා. අද දවසේදී ඔබතුමා අපිත් එක්ක මේ කතා බහට එකතුලා ඉතාමත් වටින කරුණු කාරණා බොහොමයක්. අද සමාජයේ දෙගඩියාවකින් ඉන්න වෙලාවක් හිතා ගන්න බැරුව ඉන්න අවස්ථාවක බොහොම පැහැදිලිව නිරවුල්ව මේ කාරණා පැහැදිලි කරලා දෙන්නට අද දවසේ අපිත් එක්ක සහභාගී වෙන්න බොහොම ස්තුතියි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ලේකම් අධිකාරී වෛද්‍ය කුසල් වීරසිංහ වෛද්‍යතුමායි අපිත් එක්ක එකතුනේ. මේ සමාජ වෙනුවෙන් කරන සත්කාර සියල්ලමත් සාර්ථක කරගෙන යන්නත් ඔබේ සියලුම කටයුතු සාර්ථක වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක අත්වල බඳගත්තට. බොහොම ස්තුතියි රංග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.